समन्ताचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से इरु सदहम रस देशनाव तुलिं දහසක් බුදුන් බුදු වෙච්ච අනාගතයේ දහසක් බුදුන් බුදු වෙන පින්බර හිමිගිරි පාන්දර අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය පියවරු මෑණිවරු තරුණ දරුවන් පුංචි දරුවන් ප්‍රධාන කොට ඇති සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි මේ හිමිදිරි උදෑසන අද හිරු සදහම් රැස් වැඩසටහන තුළින් මා ඔබට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පුංචි කාරණාවක් පිළිබඳව සමාජය තුළ කතාබහට ලක්වෙන අද වත්මන් තරුණ සමාජය තුළින් ගිලිහී යන දෙමාපියන් කියන මාතෘකාව සහ දරුවන් කියන මාතෘකාව පිළිබඳව අද හිමිදිරි උදෑසන මේ පුංචි විනාඩි කාලය තුළ ඔබත් එක්ක කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මගේ පින්වන්ත දරුවනි මේ ලෝකේ ඉන්නව නම් වැඳුම් පිදුම් කරලා ඉවරයක් කරන්නට බැරි සැලකුම් කරලා ඉවරයක් කරන්නට බැරි දෙපලක් ඉන්නව නම් ඒ දෙපල ආදරණීය අම්මයි ආදරණීය තාත්තයි. එනිසයි ලෞතුරා සාන්තිනායක මගේ බුදුරජාණන් වහන්සේ ආදරණීය අම්මටයි ආදරණීය තාත්තටයි බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියන වචනයෙන් සලකන්නට යෙදුනේ ආන්නේ නිසා. රත්තරන් දරුවනි ආදරණීය අම්මා තාත්තගේ ගුණ සුවඳ පිළිබඳව අපි මේ කතා කරන පුංචි විනාඩි 30 තුල කවදා කෙසේ නම් කතා කරලා ඉවර කරන්නද? ඒ තරම් අනන්ත ගුණස්කන්ධයකින් යුක්ත වෙච්ච උත්තමාවියක් සහ උත්තමියෙක් තමයි ආදරණීය අම්මයි ආදරණීය තාත්තයි. හැබැයි අද වත්මන් සමාජයේ වන විට ආදරණීය අම්මා කියන චරිතයත් තාත්තා කියන චරිතයත් සහ මුලින්ම ඝාතනය වී හමාරයි. විශේෂයෙන්ම මා තරුණ ඔබට ආරාධනා කරනවා මගේ රත්තරන් තරුණ දරුවනේ මගේ දුවේ පුතේ ඔබ බෝසත් ගුණධම් රකින්න දරුවෙක් හැටියට බෝසත් ගුණධම් රකින්න පුතෙක් හැටියට දියණියක් හැටියට
මාබට හිමිදිර උදෑසන ආරාධනා කරන්නේ ආදරණීය අම්මගේ තාත්තගේ වටිනාකම අමතක කරන දරුවෙක් බවට සමාජයේ වත්මන් පරපුර තුළ පත්වන්නට එපා. අම්මා කියන උත්තමාවියත් තාත්තා කියන උත්තමයත් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම වටිනම උත්තම දෙපළක් කියන කාරණාව අමතක කරන්නට එපා. අම්මා කියන අකුරු තුනෙත් තාත්තා කියන අකුරු තුනෙත් පුදුමාකාර වටිනකමක් තියෙනවා. ඒ වටිනකම කොලයක් දීලා පුතේ දුවේ ලියන්න කිව්වනම් අපි කොහොමද පුතේක ලියන්නේ? අම්මගේ තාත්තගේ අකුරු තුනේ වටිනාකම කියන්න කිව්වනම් පුතේ දුවේ කොහොමද අපි කියන්නේ? මේ ලෝකේ මිනිසෙකුට විඳින්න බැරි අප්‍රමාණ දුකක් තියෙනවා නම් ඒ අප්‍රමාණ දුක විඳ රත්තරන් උත්තමයාස උත්තමාවිය ආදරණීය අම්මයි ආදරණීය තාත්තයි පුතේ දුවේ මා බණ කියන මා දකින අම්මා තාත්තා මෙන්න මේ වගේ කෙනෙක්. බණ කියන මමත් හරි දුප්පත් පුංචි පැල්පතෙන් පන්සලට ඇවිල්ලා සිවුර පටිය කරේ බැඳලා ජීවිතේ ආලෝකය ලබාගත්ත මුදු පුතෙක් කියන එක මා බය නැතුව ඕන තැනක කියනවා. හැබැයි රත්තරන් දරුවනේ පින්වතුනේ බණ කියන මගේ අම්මත් මගේ තාත්තත් හරි දුප්පත්. අපේ අම්මටයි අපේ තාත්තටයි දැනටමත් තියෙන ලොකුම වාහනය හීනය තියෙන මොටෝ සයිකලේ විතරයි. පුංචිවට හදාගත්ත උළුවලින් වහගත්ත පුංචි පැල්පතක් විතරයි මගේ අම්මට තියෙන්නේ. ඒව් අම්මයි ඒව් තාත්තයි මා දකින්නේ මෙන්න මේ විදිහට. මගේ අම්මා මගේ තාත්තා තාමත් මොටෝ සයිකලේ ගමන් කරන්නේ. අපේ අම්මා අපේ තාත්තා මමයි මගේ අක්කයි අයියයි හදන්ට පුංචි කාලේ ඉඳලා අපි වෙනුවෙන් වියදම් කළ සල්ලි බැංකු පොතක දාලා මගේ අම්මත් මගේ තාත්තත් ඉතුරු කළා නම් සතරන් දරුවනේ අපේ අම්මත් ඔබ අද කතා කරන අද දරුවෝ සමාජයේ දිහා බලන තට්ටු දෙකට ගෙවල් දොරවල් හදාගෙන හමාරයි හැමෝම සැපයි කියන හයි බේට් වාහන අරගෙන හමාරයි. හැබැයි මගේ අම්මට මගේ තාත්තට එතනට යන්න බැරි වුණේ මගේ අම්මයි මගේ තාත්තයි හම්බ කරපු හැම තුට්ටු දෙකක්ම දරුවන් වෙනුවෙන් වියදම් කළ නිසා. හතරන් දරුවනේ හිරු සදහම් රැස් ශ්‍රවණය කරන ලොව පුරා දෙමව්පියන් ඉන්න රත්තරන් තරුණ දුවේ පුතේ ඔබේ හදවතින් ඔබ මදක් විමසන්න පුතේ දුවේ ඔබේ අම්මත් ඔබේ තාත්තත් ඒ වගේ නෙවෙයිද? කොච්චරනම් දුකක් හදවතේ දරාගෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔබව හදන්න මේ ලෝකෙට ඔබව පෝෂණය කරන්න කොච්චරනම් දුකක් විඳින්නේ නැද්ද? මම හැමදාම දරුවන්ට මතක් කළේ අම්මයි තාත්තයි විඳින දුක ගැන නෙවෙයි මොනවද නොවින්ද කියලා දරුවනේ ඔබේ හදවතෙන් අහන්න. මා ඔබට එක දෙයක් කියනවා මෙන්න මෙහෙම. වත්මන් තරුණ සමාජයේ දරුවෝ පුතේ දුවේ ඔබ හිතනවා ඔබ ඔය ලස්සනට බෝල් ගෙඩිය වගේ අද ඉන්නවනේ පාරේ බහැලා යනවා හරි ලස්සනට කොණ්ඩේ ෆර්ම් කරලා කොණ්ඩේ ස්ට්‍රේට් කරලා ඇයි බඹ ගලවලා ඔබ මේකප් එක දාගෙන හරි ලස්සනට සමාජයේ යනවා. හැබැයි දරුවනේ ඔබ අද ලෝකෙට කතා කරලා කියන්නේ අපි ලස්සන උනේ ලස්සන වුණා නම් ලස්සන උනේ අද ලෝකෙට නවීන ලෝකෙට එක එක රටවල් වලින් එන එක එක ක්‍රීම් පවුඩර් නිසා කියලා. දරුවනේ මම ඔබට දෙක දෙයක් කියනවා. නිදහසේ නිෂ්කලංක තැනකට ගිහිල්ලා ඔබ හදවතින් තට්ටු කරලා අහන්න ඔය රවුමට තියෙන ලස්සන මූණ රවුම් කලේ කවුද කියලා. පුතේ දුවේ අමතක කරන්න එපා. පුංචි කාලේ අර පොල් කට්ටේ එක හිලෙන් නාවනකොට ඇතුළට ඉබිලා තිබුණ නහය උඩට ඇදලා 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 ලස්සනට හැදුවේ අම්මා නෙවෙයිද? රත්තරන් දරුවනේ පුංචි කාලේ ඔළුවට ඇලිලා තිබුණ කන් දෙක අර පොල් කටුවෙන් නාවනකොට ඇදලා ඇදලා සෙවුම් කරලා ලස්සන කළේ අම්මා නෙමෙයිද? අමතක කරන්න එපා. පුංචි කාලේ ඉපදෙනකොට අම්මගෙන් අහන්න මූණ තිබ්බේ කොහොමද කියලා. ඔන්න ඔය ලස්සනට මූණ හදලා ගත්තේ ආදරණීය අම්මා පොල් කටුවෙන් නාවනකොට. ඒකද තරුණ දරුවන්ට අමතක වෙලා
තරුණ කොල්ලන්ට කෙල්ලන්ට පුතේ දුවේ ඔබට අමතක වෙලා. හැබැයි අම්මා කෙනෙක් ඔබව හදන්න වින්ද දුක මේ ලෝකේ අනන්තයි අපරිමාණයි. ඔබට අමතක වුණාට අම්මා කෙනෙක් අර බෝලයක් වගේ පුළුන් ගොඩක් වගේ තියෙන පවුඩර් ටිකක් අරගෙන පුළුන් ගොඩෙන් ඔබව ලස්සන්ට සුවඳවත් කරනකොට ඔබ හිතුවේ ඔබ නාවලා කේම් ටික ගන්නේ ඔබ සුවඳ කරන්න කියලා. නැහැ පුතේ, අමතක කරන්න එපා. පුංචි කාලේ ඇකිලිලා තියෙන අත් දෙක කකුල් දෙක ටේම් ටික ගාලා කෙලින් කරලා ලස්සන කරලා ඇදලා බැඳලා තියාගත්තේ ආදරණීය අම්මා. මේක අමතක වෙච්ච දරුවෝ කරදන්න ලොකු වුණාම කියනවා අපිව ලස්සන උනේ වෙන කවුරුවත් නිසා නෙමේ, එක එක කඩවල් වල ගෙනාපු ක්‍රීම් පවුඩර් ටික ගාපු නිසා කියලා. මෙන්න මේ ටික අමතක වෙච්ච නිසා අම්මා තාත්තගේ සෙනෙහස අද දරුවන්ගේ හදවත් වලින් අමතක වෙලා නවීන ලෝකෙට යන සමාජයක් පුතේ දුවේ අද තියෙන්නේ. මම ඔබට ආරාධනා කරන්නේ අම්මා කියන උත්තමාවියත් තාත්තා කියන උත්තමයත් හරි ශ්‍රේෂ්ඨ වටින චරිත දෙකක් කියන එක අමතක කරන්න එපා. අම්මා කෙනෙක් දරුවේ කුසට ආපු වෙලාවේ ඉඳලා අම්මා කෙනෙක් විඳින දුක පුතේ දුවේ අනන්තයි අපරිමාණයි. අම්මා කෙනෙක් කවදාවත් කුස තුල දරුවෙක් ඉන්නකොට කවදාවත් අම්මා කෙනෙක් රස්නෙට වතුර ටිකක් බොන්නේ නැහැ. ඒ ඇයි? බඩේ ඉන්න දරුවට රස්නෙ දෙන්නේ කියලා. කවදාවත් සීතල වතුර ටිකක් බොන්නේ නැහැ. ඒ ඇයි? කුසේ ඉන්න දරුවට සීතල හැඹිරිස්සාව දෙන්නේ කියලා. පුතේ දුවේ අමතක කරන්න එපා. වෙනදා අම්මා තියන මේසේ තියන පිජ්ජිකේ තියන කෑම ටික හැම වෙලාවෙම කන අම්මා දරුවෙක් කුසට ආපු වෙලාවක ඉඳලා කවදාවත් අම්මා කෙනෙක් බඩචාරීකමට කන්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවෙක් කුසට ආපු වෙලාවෙ ඉඳලා කෑම ටික කන්නේත් පුතේ දුවේ හරි පරිස්සමෙන්. එයයි කුස තුල ඉන්න ඔබව රකින්න ඕන නිසා, පෝෂණය කරන්න ඕන නිසා. මේ ටික කරදන්න ලොකු වුණාම අමතක වෙන ඔබ අම්මට තාත්තට සලකන විදිය පුතේ දුවේ බලන්නකෝ. අද වත්මන් සමාජයේ අම්මලා විඳින දුක බලන්නකෝ. මේ තරම් දුක් විඳලා ඔබව හදන අම්මට අද දරුවෝ දෙන වද ටික බලන්නකෝ. පුතේ අමතක කරන්න එපා. අම්මගේ තාත්තගේ වටිනාකම ඉතා විශාලයි. අම්මගේ තාත්තගේ වටිනාකම ඉතා විශාලයි. මේ විශාලෝ ගුණස්කන්ධයක් තියෙන උත්තමයාගේ උත්තමාවියගේ ගුණස්කන්ධය දසමයකින්වත් අමතක කරන්න එපා. පුතේ දුවේ මා ඔබට එකක් කියනවා. අම්මගේ තාත්තගේ වැරදි ඇති. අම්මගේ තාත්තගේ වැරදි ඇති. වැරදි නැති අම්මලා තාත්තලා මේ ලෝකේ නැහැ. පුතේ දුවේ ඉස්කෝලේ යනකොට ටියුෂන් පන්ති යනකොට ඔබ ඇසුරු කරන ඔබේ අනිත් යාළුවෝ සල්ලිකාර පවුල් වලින් පැවතගෙන යාළුවෝ වෙන්න පුළුවන්. පුතේ දුවේ සල්ලිකාර පවුල් වල ඉඳන් පැවතගෙන යන යාළුවන්ගේ වගේ ඔබේ අම්මට දවසින් දවස ඇඳුම් අරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. දවසින් දවස දෙස්සූස් අරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඇඳුමට ගැලපෙන බෑග් එකත්, ඇඳුමට ගැලපෙන සපත්තු දෙකත්, ඇඳුමට ගැලපෙන කොණ්ඩ බූල ටිකත් අම්මට තාත්තට දවසින් දවස අරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පුතේ දුවේ අම්මයි තාත්තයි අනන්ත දුක් විඳලා ඔබට අඩුපාඩුවක් කළේ නැ නේද? සතියකට එක වතාවක් හරි ඇඳගෙන යන්න ලස්සන ඇඳුමක් අරන් දුන්නේ නැද්ද? ලස්සන සපත්තු දෙකක් දුන්නේ නැද්ද? ලස්සනට අඳින්න පළඳින්න දුන්නේ නැද්ද? ඒ හැම දෙයක්ම ඔබේ අම්මයි තාත්තයි ඔබට දුන්නා. මම ඔබට එකක් කියනවා පුතේ දුවේ. අම්මලා කවද්ද අපේ අම්මලා කවද්ද කොණ්ඩේ ස්ටේට් කළේ? හැබැයි දුවේ ඔබේ කොණ්ඩේ ස්ටේට් කරන්න, කොණ්ඩේ ෆර්ම් කරන්න අවසර දීලා ලෝකෙට යන්න ශක්තියක් දුන්නේ අම්මා. අම්මා කවදාවත් එපා කිව්වේ නැහැ. පුතේ දුවේ ඔබේ අම්මා කවදාවත් වයසට ගිය අම්මා කවදාවත් ඇහිබැමි දෙක ගලවලා නැහැ, හදලා නැහැ. හැබැයි දුවේ ඔබට ලෝකෙට යන්න ඇහිබැමි දෙක ගලවන්න ඕනේ කියලා කියද්දී අමාරුවෙන් හරි "හා පුතේ හා" කියලා අවසර දුන්නේ ආදරණීය අම්මා. රත්තරන් පුතේ ඔබේ තාත්තා දිහා මොහොතක් බලන්නකෝ. තාත්තගේ මස්තික හැදුනේ, තාත්තගේ මස්තික වැඩුනේ දවසකට දෙපාරක් පැය දෙකක් විතර ජිම් ගිහිල්ලා නෙවෙයිනේ. හැබැයි පුතේ ඔබ ඇඟ හදන්න ජිම් යන්නද කියලා තාත්තගෙන් අම්මගෙන් අවසර ගන්න යන්න වෙවුල හරි අහද්දී "අනේ පුතේ කමක් නැහැ ඵලයන්" කියලා වචන දුන්නේ අර දුක්බර තාත්තා නේද?
පුතේ දුවේ හදවතින් මොහොතක් හිතන්න. කරදන්න ලොකු වෙනකොට අම්මගේ තාත්තගේ සෙනෙහස අමතක කරන්න එපා. ටියුෂන් පන්තිවල පැය ගාණක් ඔබ තකරන් වහල යට හෙවන යට ගුරුවරු උගන්වන අකුරු ටික ඉගෙන ගද්දී ඔබේ අම්මා හිටියේ කොතනද කියලා ඔබ මොහොතක් හිතුවද? අම්මා වැස්සට වේලි වේලි පින්නට තෙමි තෙමි, විශේෂයෙන්ම වැස්සට වේලි වේලි පින්නට තෙමි තෙමි අම්මා කෙනෙක් පැය දෙකක් ටියුෂන් පන්ති ඇරිලා එනකන් එළියේ අවුවට කරවෙවි හිටියේ දරුවෝ මේ ලෝකෙ හොඳ තැනකට යවන්න ඕන නිසා. හැබැයි රත්තරන් දරුවනේ, එහෙව් කරපු අම්මට අද වත්මන් සමාජයේ තැනක් තියෙනවද? මං දරුවන්ට ආරාධනා කරන්න එක දෙයයි. හිරු සදහම් රැස් මේ දේශනාව අහලා මේ වෙලාවේ මා ඔබට කියනවා, තාත්තගේ අම්මගේ අත් දෙක අතගාලා බලන්න පුතේ, ඔබේ අත් දෙක තරම් සිනිඳුද කියලා. මං විශේෂයෙන් ගෑනු ළමයිට, දියණිවරුන්ට මා ආරාධනා කරනවා, අම්මගේ තාත්තගේ අත් දෙක මේ වෙලාවේ මතගාලා බලන්න දිවේ. අපේ අත් දෙක තරම් සිනිඳුද කියලා? නෑ. අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් ඇඟිලි 10ට කරගට 20 30 එනකන් දුක් විඳේ. අම්මලා රජ කරන්න නෙමෙයි, දරුවෝ ටික රජ කරන්න. දරුවෝ රජ කරන්න අම්මලා කොච්චරනම් දුකක් විඳින්නේ නැද්ද? දරුවෝ රජ කරන්න තාත්තලා කොච්චර දුකක් විඳින්නේ නැද්ද? අම්මයි තාත්තයි මේ ලෝකේ අපිව හොඳ තැනකට ගන්නට, හොඳ තැනකට යවන්නට කොච්චර දුක් විඳින්නේ නැද්ද? අම්මා කෙනෙකුට යන්න බැරි විශ්වවිද්‍යාලයට දරුවෝ යවන්න කොච්චරනම් උත්සාහ කරනවද, වෙහෙස වෙනවද, මහන්සි වෙනවද? හරියට කෑමක් නැහැ, හරියට බීමක් නැහැ. දුවේ පුතේ ඔබ අඳිනවා වගේ ලස්සනට ඔබේ අම්මයි තාත්තයි කවදාවත් ඇඳලා දැකලා තියෙනවද? හොඳට හිතන්නකෝ. මතකද දුවේ, මතකද පුතේ, ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා කෑම මේසේ කෑම කූඩෙන් වහලා තියෙන කෑම ටික අරගෙන අපි හරියට කාගෙන 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 යනකොට අපිට අම්මයි තාත්තයි මතක් වුණේ නැණි. අපි බත් ටික කාගෙන යනකොට අම්මයි තාත්තයි මතක් වුණ වෙලාවේ අම්මි කෑවද කියලා අම්මගෙන් අහනකොට අම්මයි තාත්තයි දුන්න උත්තර දෙක මතකද? මතක නම් හොඳට හිතලා බලන්න. අම්මයි තාත්තයි කියන්නේ උත්තර දෙකයි. ඒ උත්තර දෙක තමයි, ඔව් පුතේ මං කෑවා, නැත්තං නෑ පුතේ මට බඩගිනි නෑ. පුතේ දුවේ මම ඔබට ආරාධනා කරනවා හදවතෙන් අහන්න, නෑ පුතේ නෑ මට බඩගිනි නෑ, ඔව් පුතේ මං කෑවා කියන මේ උත්තර දෙක දීලා ඔබේ අම්මයි ඔබේ තාත්තයි නොකා හිටිය වාර ගාන කොච්චරද, නොකා හිටිය වාර ගාන කොච්චරද, දංකුඩ ටික නෑඹිලියේ අතුල්ලලා කාපු වාර ගාන කොච්චර පුතේ ඇද්ද, කොච්චර දුවේ ඇද්ද? හැබැයි කවදාවත් අපි මේක හිතන්නේ නැහැ, කවදාවත් අපි මේක දකින්නේ නැහැ. අම්මගේ තාත්තගේ වටිනාකම තේරෙන්න නම් එක්කෝ අම්මා මැරෙන්න ඕන, එක්කෝ අම්මා රට යන්න ඕන. මේ දෙකෙන් එකක් වුණොත් තමයි අද වත්මන් සමාජයේ දරුවන්ට රත්තරන් අම්මගේ වටිනාකම, රත්තරන් තාත්තගේ වටිනාකම හදවතට දැනෙන්නේ. මේ තරම් දුකක් විඳින රත්තරන් උත්තමාවියෙක් තමයි, උත්තමයෙක් තමයි ආදරණීය අම්මයි ආදරණීය තාත්තයි. එහෙව් අම්මලට නේද, එහෙව් තාත්තලට නේද පුතේ දුවේ අද ඔබ වත්මන් සමාජයේ මේ විදිහට වලපල්ලට දාලා කතා කරන්නේ? එපා පුතේ කවදාවත් ඒ දේ කරන්න, එපා දුවේ කවදාවත් ඒ දේ කරන්න. ඒකයි මම මුලින්ම කිව්වේ, අම්මගේ තාත්තගේ වැරදි තියෙන්නේ ඇති, ඔබ බලාපොරොත්තු වෙච්ච විදිහට ඔබට සැප නොලැබෙන්නේ ඇති. සැප නොලැබුණත් කවදද ඔබට දුකක් දුන්නේ? ඒ දේ අමතක කරන්න එපා. ලෝකේ බලන්න ලස්සන ඇස් දෙකක් තියෙනවා, කතා කරන ලස්සන කටක් තියෙනවා, මිහිරි හඬක් තියෙනවා. කවදාවත් අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් ඔබේ අතපය කැඩිවේ නැහනේ. ඔය ලස්සන තියෙන ලෝකෙට ඇවිදලා යන්න පුළුවන් විදිහට. ඒ දේම ඇති නේද පුතේ දුවේ, අම්මා තාත්තා අපිට දුන්න ලොකුම දේ හැටියට. ඒ දේ මතක තියාගෙන අම්මා තාත්තට පණ වගේ ආදරය කරන්, පණ වගේ සලකන්. හේතුව අම්මා තාත්තා කියන දෙපළ සංසාරේ අපිට හම්බ වෙන්නේ එක්කෙනයි. පුතේ දුවේ මතකද අර දවසක් කොල්ලෙක් මුහුදේ නැවේ බඩු ටික පටවගෙන මුහුදේ යනකොට මුහුදේ මැදදී නැව කුණාටුවකට අහුවෙලා නැව දෙකට කැඩිලා නැව මුහුදුපත් වෙනකොට නැවේ ගිරියපු බඩු ටික මුහුදේ පා වෙලා යනකොට තනියට එක්කන් ගිය අම්මත් මුහුදේ පා වෙන වෙලාවේ අර රත්තරන් කොල්ලා
පීනගෙන අම්ම ළඟට එනකොට අම්ම ලස්සන වචනයක් කියනවා. ඒ ලස්සන වචනේ තමයි පුතේ දුවේ. රත්තරන් පුතේ මම දැන් වයසයි. මුහුදේ මේ පාවෙන රන් කහවණු පෙට්ටියක් උඩ නැගලා පුතේ උඹ එගොඩහට පීනපන්. වයසක අම්මගෙන් උඹට වැඩක් ඇත්තේ නැහැ කියලා අර අම්මා පුතාට මුහුද මැදදී කියනකොට රත්තරන් පුතා එක වචනයක් අම්මට කියනවා. ඒ වචනේ තමයි අම්මේ අම්මා වයසක වුණත් මට මේ සංසාරේ මට ඉන්නේ අම්මලා එක්කෙනයි. ඒ රත්තරන් එකම අම්මා කොහොම හරි මං කර තියාගෙන පීනගෙන එගොඩහට ගියොත් මට මුහුදේ පාවෙන රත්තරන් කහවණු රාසියක් වුණත් මට හොයන්න පුළුවන්. හැබැයි මට කහවණු හැමුවට මට සංසාරේ අම්මලා හම්බ වෙන්නේ එක්කෙනයි. ඒ නිසා මට අම්මා වටිනවා කියලා කරේ තියාගත්ත අම්මව දවසක් දෙකක් පුතේ නෙවෙයි දවස් හතක් මුහුද මැද පීනනවා. මුහුද මැද පීනන රත්තරන් පුතා මුහුදේ ලුණු වතුර ටික ගිලිලා අවසානයේ සිහි නැති වෙලා යනවා. සිහි නැති වෙන වෙලාවෙත් අර රත්තරන් කොළු ගැටයා හිතන්නේ මගේ පණ නැති වුණත් මාගේ පණ නැති වෙන මේ කඳ ශරීරය මගේ රත්තරන් අම්මට පාරුවක් වේවා, ඔළුවක් වේවා. මේ විදිය කියනකොටම අර පුංචි කොල්ලට සිහි නැති වෙලා යනවා. අනේ දවස් හතකින් පස්සේ යාන්තම් දූපතකට ගොඩ ගැහිලා තිබුණා. ඒ වෙලාවේ අම්මා රත්තරන් පුතාට ආශිර්වාදයක් කරනවා. මගේ පුතේ බුදු වෙයන් කියලා. මේ තමයි අම්මගේ ආශිර්වාදය. මේ තමයි තාත්තගේ ආශිර්වාදය. අම්මා තාත්තා තරම් වටින දෙපලක් මේ සංසාරේ ආයෙ ඔබට මුණ ගැහින්නේ නැහැ. කොච්චර අය හම්බ වුණත් පුතේ දුවේ සංසාරේ අපිට අම්මලා හම්බ වෙන්නේ එක්කෙනයි. ඊළඟට හම්බ වෙන අම්මලා අම්මලා නෙමෙයි කුඩම්මලා. මේ සංසාරේ අපිට හම්බ වෙන්නේ තාත්තලා එක්කෙනයි. ඊතර ඔක්කොම හම්බ වෙන තාත්තලා තාත්තලා නෙමෙයි බාප්පලා. ඒ නිසා පුතේ දුවේ අපේ ජීවිතයේ සංසාරේ අම්මලා හම්බ වෙන්නේ එක්කෙනයි තාත්තලා හම්බ වෙන්නේ එක්කෙනයි. ඒ හම්බ වෙන එක අම්මට එක තාත්තට පණ වගේ ආදරය කරන්න කොච්චර වැඩිද තිබුණත් අම්මට තාත්තට එරෙහි වෙන්න එපා. අම්ම තාත්තට බනින්න එපා, ඔරවන්න එපා. අම්මටයි තාත්තටයි ඔරවන බයින ඇත්තෝ මහා නිරේ උපදින බව අපේ බුදුහාමුදුරුවන්ගේ බණ පොතේ කතා කළා. ඒ නිසා පුතේ මහා නිරේ ඉපදුනත් නැතත් අපි වෙනුවෙන් දුක් විඳ මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාවෙන් ආඩ්‍ය වෙච්ච රත්තරන් අම්මා තාත්තට කවදාවත් ඔරවන්න ගරහන්න බනින්න යන්න එපා. අම්මට තාත්තට වත්මන් සමාජයේ ලැබිලා තියෙන තැන පුතේ දුවේ අදහරි විසමයි. අදහරි විසමයි. අද අම්මයි තාත්තයි කියන දෙපළ බල්ලෙකුට සහ බැල්ලියෙකුගේ තැනට වැටිලා අද අම්මලා තාත්තලා බලු කූඩුවේ කුකුල් කූඩුවේ දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ පුතේ දුවේ මතකනේ ඊයේ පෙරේදා හිරු නාලිකාවෙන් ඔබ දකින්නට ඇති දරුවගේ නාන කාමරේ අම්මා නෑවයි කියලා ඒ දරුවා අම්මට කරපු දේ හරි සෝචනීයයි නේද? අද අම්මට තාත්තට සමාජය හම්බ වෙලා තියෙන්නේ පුදුමාකාර පහත් තැනක්. මේ දේ වෙලා තියෙන්නේ අම්මලා තාත්තලට අම්මගේ තාත්තගේ තියෙන වටිනකම අද දරුවන්ගේ හදවත්වලින් නැති වෙලා යනවා. දෙවිහාමුදුරුවනේ අම්මා තාත්තා තරම් උත්තම දෙපලක් මේ ලෝකේ දරුවනේ ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒ හම්බ වෙන රත්තරන් දෙමාපියන්ට ආදරයෙන් සලකමු, ආදරයෙන් ගරු කරමු. ඒ අම්මයි තාත්තයි අපි උත්තමාවියෙක් උත්තමයෙක් හැටියට අපි සලකමු. අම්මලා තාත්තලා දෙමාපියන් දෙමාපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. ඒ දේ තමයි බැරි වුණාම අම්මා හට සලකනවද පුතේ, බත් කටකට අනලා මට කවනවාද දුවේ, ගේ පිටුපස පිලේ ඉන්නම් සීතලේ. වයසට ගිය අම්මයි තාත්තයි රත්තරන් දරුවනේ ඔබෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ පුංචි දෙයයි. ඒ පුංචි දෙය තමයි ඔබ හදන තට්ටු දෙකේ මන්දිරේ. රත්තරන් දරුවනේ ලොකු ඒසි කාමරේ පා ස්ප්‍රින් මෙට්ට නෙමෙයි දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ. ඔබ හදන ගෙදර මහලු මඩමටයි මහපාරටයි අම්මයි තාත්තයි ඇදලා දාන්නේ නැතුව ඔබ හදන ගෙදර පිළිකන්නේ හරි කමක් නැහැ. අම්මයි තාත්තයි තියාගෙන මරණකන් අම්මටයි තාත්තටයි පුතේ දුවේ සලකන්න. ඒ දේ විතරයි අම්මයි තාත්තයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. පුතේ දුවේ ලෝකය වෙනස් වෙන්න පුළුවන්. නවීන 21 වෙනි සමාජයක් නෙමෙයි
ඔබට කොච්චර ලෝකයේ සියවස් නවීන වුණත් අම්මගේ තාත්තගේ වටිනාකම අමතක කරන්න එපා. අම්මගේ තාත්තගේ වටිනාකම පහළට දාන්න එපා. ඒකයි මම මතක් කළේ. දෙමාපියන්ගේ කොච්චර වැරදි තිබුණත් අම්මට තාත්තට පණ වගේ ආදරය කරන්න. ඒ වගේමයි වයසට ගිය දවසට අම්මටයි තාත්තටයි කේන්ති යනවා ඇති. හැබැයි වයසට ගිය අම්මටයි තාත්තටයි කේන්ති ගියා කියලා තරුණ ඔබත් කේන්ති ගන්නවා නම් එතන පරාජය වෙලා තියෙන්නේ අම්මද තාත්තද දරුවෝද කියන එක හදවතින් තට්ටු කරලා අහන් බැරි දෙයක් කියලා දෙන්න කියලා වයසක දෙන්න අම්මයි තාත්තයි ඔබට කියද්දි ඔබ ගස්සලා පුප්පලා තරහින් අම්මටයි තාත්තටයි උගන්වනවා නම් දරුවනේ ඔබ හරි වැරදි. ඒ නිසා පුංචි කාලේ අම්මා ඔබ වෙනුවෙන් විඳ දුක ඔබව රකින්න ඔබව ආරක්ෂා කරන්න විඳ දුක හොඳට තේරුම් අරගෙන අම්මගේ තාත්තගේ වටිනාකම මනාව රැකගෙන අම්මට තාත්තට පණ වගේ ආදරය කරන රත්තරන් දුවෙක් වෙන්න රත්තරන් පුතෙක් වෙන්න අපේ බුදුහාමුදුරුවොත් එදා ඉඳලා අම්මගේ තාත්තගේ වටිනාකම ලෝකෙට කියලා දුන්නා. සිංහාලෝ වද සූත්‍රේ පරාභව සූත්‍රේ මංගල සූත්‍රේ මේ හැම තැනකදීම අම්මගේ තාත්තගේ වටිනාකම ඉගෙනුවා. ඒ නිසා අද මා ඔබට ආරාධනා කරන්නේ මේ පුංචි කාල පරාසය තුල පැය භාගයක් වගේ පුංචි කාලයක් තුල මා ඔබට සඳහන් කළේ මේ ලෝකේ ඉන්න අපිට හම්බ වෙන එකම එක රත්තරන් වස්තු දෙක අම්මයි තාත්තයි ගැන පුංචි වචන ටිකක් තමයි අපි සාකච්ඡා කළේ. ඒ නිසා මා ඔබට ආරාධනා කරන්නේ මගේ රත්තරන් තරුණ දුවේ පුතේ අම්මට තාත්තට ආදරය කරන සෙනෙහස පිරුණු පින්වන්ත බෝසත් දරුවෙක් බවට පත්වෙමු. මගේ බුදුහාමුදුරු උගන්වපු විදිහට පින්වන්ත ගුණවන්ත බුදුන් සරණ ගිය පින්වන්ත දරුවෙක් බවට පත්වෙලා මේ ලෝකේ අම්මට ආදරය කරන තාත්තට ආදරය කරන මහලු නිවාස මේ ලංකාව තුළින් තුරන් කරන දරුවෝ ටිකක් බවට මගේ දරුවෝ ටික පත්වෙමු කියලා ආදරයෙන් මතක් කරමින් සිහිපත් කරමින් මේ වෙලාව තුළ හිමිදිරි උදෑසන හිරු සදහම් රස දේශනාව තුළින් අද දෙමාපියෝ කියන මාතෘකාව සාකච්ඡා කළා. ඒ නිසා අපි ආශිර්වාද කරනවා ආරාධනා කරනවා අද මේ කතා කළ දෙමාපියෝ ගැන කතා කළ පුංචි විනාඩි කිහිපය තුළ අම්මගේ තාත්තගේ වටිනාකම මනාව තේරුම් අරගෙන පින්වන්ත දරුවෙක් මේ ලෝකෙ තුළින් බිහිවන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එවගේම මේ දහම් පණිවිඩය ලෝකෙට දෙන්න අපිත් එක්ක එකතු වෙච්ච හිරු ටීවී මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් එවගේම මේ සඳහා සහයෝගය දුන්න උදව් කළ උපකාර කළ සෑම දෙනාටමත් දායකත්වය ගත් හැම දෙනාටමත් තෙරුවන් සරණින් දහම් දේශනාවේ ආශිර්වාදයෙන් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝාසම ලැබේවා. හැම දිනාගේම ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා. හිමිදිරි උදෑසන වාසනාවන්ත ජීවිතයකට සෙත්පත්මින් තෙරුවන් සරණ පතනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ පිහිට ලැබේවා ලැබේවා සලසේවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං චිරන් රක්කන්තු ධම්ම දේශනං චිරන් රක්කන්තු තං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.